ඇත්තටම දැන් අපි රටක් විදිහට ඉන්න තැන ඇත්තටම ලෙබනන් වලට බොහොම කිට්ටු ගල්ලයි. හයිටි ඊළඟට. ඒ කියන්නේ මේ වෙසක් වෙනකොට මම හිතන්නේ මම මේක හොඳට ස්ටඩි කරා. ඒ කියන්නේ මම මහ බැංකුවෙත් එක්ස්පර්ට්ස්ලත් එක්ක කතා කරලා අපි නිතරම ඒව කතා වෙනවා. ඉතින් මොකද අපි ව්‍යාපාර ලෝකයක් විදිහට අපි අපේ ක්‍රෙඩිබිලිටි එක ඉන්ඩිවිජුවල් ක්‍රෙඩිබිලිටි එකටත් වඩා කන්ට්‍රි එකේ ක්‍රෙඩිබිලිටි එක අද කොටින්ම කියනවා නම් බැංක් ඔෆ් සිලෝන් එකෙන් අපේ පළවෙනිම බැංකුව රයිට් ඒකෙන් LC එකක් අරින්නත් කන්ෆර්ම් LC. ඒ කියන්නේ තර්ඩ් පාටි තව බැංකුවක් සම්බන්ධ වෙලා ඒකට ගැරන්ටි එකක් දුන්නාම තමයි මහ බැංකුවේ LC එක පිටරටියන් මේ අපේ සප්ලයර්ස්ලා ඇක්සෙප්ට් කරන්නේ. අපි අද එතන ඉන්නවා ඔල්රෙඩි. ඩීසල් පෙට්‍රල් ඒ කියන්නේ කොටිම කියනවා ෆුවෙල් නැතුව කිසිම දෙයක් අපිට මේ රට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. එතකොට මම දන්න තරමින් දැන් අපිට ඉන්දියාවෙන් හම්බෙලා තියෙන $500 million ක්‍රෙඩිට් ලයින් එකක් ඒකට තමයි අපිට ඔයිල් ගන්න පුළුවන්. ඒක ඉතාම ඉක්මනින් ඉවර වෙනවා. මම දන්න තරමින් මැයි මැද හෝ අග එනකොට ඉවර වෙනවා. මොකද අපේ සාමාන්‍ය තත්ත්වෙන් අපි ඉන්නකොට අපි ඩොලර් මිලියන 300ක් පාවිච්චි කරලා තියෙනවා ෆුවෙල් වලට. ඒ කියන්නේ ඩොලර් බිලියන් 3000ක් වගේ අවුරුද්දකට බිලියන්. ඉතින් දැන් මේ වෙලාවේ මිනිස්සු කෑන් වලටත් ගන්නවා ජෙනරේටර්ස් වල ගා ඒක දැන් අපි කියමු 500 මිලියන් වලට මාසෙක කන්සම්ෂන් එක වැඩි වෙලා. එතකොට අපේ ක්‍රෙඩිට් ලයින් එක දැන් ඔක්කොම ඉවරයි. හැබැයි ජූනි ජූලි අගෝස්තු ඒක ඒ මාස තුනට අපි කොහොමද මේ ෆුවෙල් රටට දෙන්නේ කියන එක කවුරුත් අද කියලා නැහැ. මේක හරි භයංකර තත්ත්වයක්. මොකද අපිට ෆුවෙල් නැති වෙනවා කියන්නේ හැම දෙයක්ම රටම හැම පිටිම ෆ්‍රීස් වෙනවා. රටම ස්ටෑන්ඩ් ස්ටිල් එක වෙනවා. රයිට්. කිකිලියක් බිත්තර දාන එක ඇරුණාම අනිත් ඔක්කොම නතර වෙනවා. මන් දකින්න විදිය. රයිට්. ඉතින් අපි එතෙන්ට යන එක කොහොමද අපි නවත්ත ගන්නේ? එතකොට මේ මාස තුන දුවන්න අපිට ඩොලර් බිලියන 1.5ක් විතර ඕනේ. එතකොට ජූලි මැද ඩොලර් බිලියනයක් ගෙවන්නත් තියෙනව නෑ. සංචිත දැන් ඔල්මෝස්ට් $1 billion වලට බැහැලා. අපි මේක තමයි දැන් ඉමීඩියට් ත්‍රෙට් එක අපි. ඒකට අපි ව්‍යාපාරිකයෝ වුණත් දේශපාලඥයෝ වුණත් මේ කවුරු වුණත් තේරුම් ගත යුත්තේ අද අපි ඩෙමොන්ස්ට්‍රේට් කරන මේ හැමෝටම කියනවා මේක තමයි අපේ ඉමීඩියට්. දැන් මේ වෙලාවේ කවුද ගෙදර යවන්නේ? කවුද ගන්නේ? තරුණ පක්ෂයක් එනවාද? කවුද මොකද්ද කරන්නේ? අපි ඊළඟට මමත් මගේ අදහස ප්‍රකාශ කරන්න මන් දකින්න විදිය. නමුත් මේකෙන් අපි කොහොමද දැන් බේරෙන්නේ? මොකද අපි එතෙන්ට ගියොත් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. අපිට පැය 24ම විදුලිය නැති වෙනවා. අපිට කන්න බොන්න ද නැති වෙනවා. හරි ට්‍රාන්ස්පෝර්ට් නැති වෙනවා. සම්පූර්ණ බංකොලොත් රටක් බවට පත් වෙනවා. එතකොට අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසේ මුල සතියේ. ඉතින් අපි කතා කරන්නේ තව මාස දෙකකින් ජූනියෝල ඉඳලා මේ රටට ඇති වෙන්න පුළුවන් තත්ත්වය.